දැන් අද මම මේ අවස්ථාවේ කියන්න ඕනේ අද අපි තීන්දු තීරණයක් ගන්න ලැබුවා විභාග කොමසාරිස්තුමාට මම දැනුම් දීලා අපේ රටේ අපොස උසස් පෙළ සහ අපොස සාමාන්‍ය පෙළ සමහරලාට ප්‍රතිඵල දෙන එක එක දවස් තියෙනවා සමහරලාට බලාගෙන ඉන්නවා දැන් ගිය අවුරුද්දේ බලන් හිටියා ජනවාරි මාසේ උසස් පෙළ ප්‍රතිඵල ගියේ දැන් අපි ප්‍රකාශයට පත් කරන්න හදන්නේ අපි අපොස උසස් පෙළ විභාගයේ 2017 එක මං කෝ එක නිශ්චිත දිනයක් දෙන්න ඕනේ අපි ප්‍රතිඵල නිකුත් කරන්න. ඒ අනුව අපි 2017 දෙසැම්බර් මාසේ 27 වෙනිදා තමයි අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එන්නේ. එතකොට දන්නවා මෙදාට එනවා කියලා. එතකොට 2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එන්නේ 2018 මාර්තු 28 වෙනිදා. ඒ වගේම ශිෂ්‍යත් විභාගයේ ප්‍රතිඵල එන්නේ ඔක්තෝබර් මාසේ 5 වෙනිදා. හොඳයි නේද? එතකොට විභාග දෙපාර්තමේන්තු ඔක්කොම මේ දිනේට ප්‍රතිඵල නිකුත් කරන්න ලෑස්ති වෙන්න ඕනේ. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා 2019 වෙද්දී මේ උසස් පෙළයි සාමාන්‍ය පෙළයි විභාග දෙකම වසර අවසානයේ තබන්න. ඒකට අවශ්‍ය අනිකුත් පහසුකම් අපි ලබා දෙන්නම් කියලා කිව්වා. අපි බලාපොරොත්තු වෙනවා මේ පුළුවන් තරම් මේ පාසල්වල තියෙන සිසුන්ගේ කාලය ආරක්ෂා කරන්න. මට මතකයි අපි විශ්වවිද්‍යාලවලකට අවුරුදු 3ක්ද කොහෙද ගෙදර ඉන්න උනා. ඉතින් එතකොට ඒ වගේ දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ පුළුවන් තරම් ඉක්මනින් අපස සාමාන්‍ය පෙළ කරලා ප්‍රතිඵල එනකොටම අපි උසස් පෙළට යන්න ඕනේ. උසස් පෙළ කරලා ප්‍රතිඵල එනකොට විශ්වවිද්‍යාලයට එන්න ඕනේ. අපි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට කිව්වා මෙන්න මේ ක්‍රමය අපි හදමු කියලා. දැන් ඒවට අවශ්‍ය පියවර ගනිමින් යනවා. 2019 වත් වෙයි මේක මොකද අර සිලබස් එහෙම තියෙනවා. ඒක ගලපන්න ඕනේ. ටිකක් කඩවිදි ටිකක් තියෙනවා. ලේසි නෑ. අපි බලාපොරොත්තු වෙනවා 2019 මේ කාර්ය කරන්න.